පක්ෂයක් විදිහට ගත්තොත් ජනතාමන්ත්‍රීතුමනේ විනයගරුක භාවය සම්බන්ධ ප්‍රශ්නේ මම හිතන්නේ ලාල් සහෝදරගේ පැත්තෙන් මේ නිශ්චිත අනුතර කෙසේ සිද්ධ වුණත් නැතත් මම හිතන්නේ ඒක අවලංගු වෙන්නේ නැහැ. පක්ෂයක් වශයෙන් අපි අවුරුදු 50 කරනක් තිස්සේ විනයගරුක සදාචාර සම්පන්න පක්ෂයක් විදිහට අපි සහමුලින්ම ඔප්පු කරලා තිබෙනවා. ඉතින් මේ රියනතුර සම්බන්ධව පළවෙනි කාරණාව තමයි අපි කනගාටු වෙන අපේ පක්ෂයේ සමාජිකයෙක් ගැතින් සම්බන්ධ වෙච්ච මේ අනතුර හරහා තුවාල ලැබලා දැන් මේ රෝහල්ගත වෙ සිටින ඒ කාන්තාවන් දෙදෙනා පිළිබඳව ඉතින් මේ සම්බන්ධව තිබෙන දැනට අධිකරණමය ක්‍රියාමාර්ගයක් ව්‍යාප්ත වෙමින් තිබෙන මේ අනතුර පිළිබඳව එතකොට අනතුර ඒ අධිකරණමය ක්‍රියාමාර්ගයට ජනතාවට පැත්තේ කිසිදු ආකාරයක මැදිහත් වීමක් කළ නැහැ. ඒ නිසා අධිකරණයේ තමන්ගේ ඒ අවශ්‍ය කරන තීන්දුව తీරන ලබා දීලා තියෙන දින 14ක් රිමාන්ඩ් කරලා ඉතින් ඒ නිසා ඒක අධිකරණමය ක්‍රියාමාර්ගය සිද්ධ වෙමින් තිබෙනවා. ඊට පසුව දැන් මේ සිදුවීම සම්බන්ධව ලාල්කාන්ත සහෝදරගේ පැත්තේ ඔහු මේ අනතුර සම්බන්ධව කියන්නේ මොකද්ද? බීමතින් සිටියා පිළිබඳව සිටීම පිළිබඳව ඉදිරිපත් වී තිබෙන චෝදනා පිළිබඳව කුමක්ද කියන්නේ පිළිබඳව ඔහු රිමාන්ඩ් භාරයෙන් අප මත නිදහස් වුණාට පස්සේ ඔහු සමග පක්ෂය කතා කරලා තමයි ඊළඟ පියවර ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ජනතා මිත්‍ර පැත්තෙන් ගත්තොත් එහෙම මම හිතනවා අපි ඉතාම පැහැදිලිව රථ වාහන නීති සම්බන්ධ පමණක් නෙමෙයි ඊට වඩා බරපතල සෑම කාරණයකදී අපි විනයගරුක සදාචාර සම්පන්න පක්ෂක ලෙස කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ ඒක මේකෙන් උල්ලංඝනය වෙන්නේ ඒක බිඳ වැටීම මේක හරහා මම හිතන්නේ